විද්‍යාවේ නව ඉම් සොයා ඉමක් කොනක් නැති විශ්වීය ගවේෂණය අනන්තය. අද සිටිෆේ මනන්තය තාක්ෂණ හා නවත්පාදන අමාත්‍යංශයේ කොස්ටි ආයතනය සම්බන්ධීකරණයෙන් ජාතික ගුවන් විදුලියේ සිටිෆේ සේවයත් එක්ක මේ කතාබහ ඉදිරියට යලිත් අපි කැඳවාගෙන යනවා. අද අපට සම්පත්දායකත්වයෙන් ආචාර්ය පියල් ආරිනන්ද සමග අනුරාධපුර ශික්ෂණ රෝහලේ රක්ත ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය දිලිනි ජයරත්න මහත්මිය. ඉතින් අපි මෙච්චර වෙලා කතා කරේ තැලසීමියා ගැන, ඔබෙන් පොඩ්ඩක් හිමෆීලියා ගැන ආපු නිසා මම අහන්න කැමතියි. මේ හිමෆීලියා කියන්නේත් ඇත්තටම මේ රුධිරගත රෝගයක් අපි ගොඩක් වෙලාවට දන්න විදිහට, සහ මේකත් තැලසීමියා වගේම පරම්පරාගත රෝගයක්. මම හිතන්නේ අපි කුඩා කාලේ නැත්තම් අපේ අම්මලා තාත්තලගේ කාලේ මේ ගැන එච්චර දැනුවත් වෙලා තිබෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි දන්නවා සමහරලාට පොඩි දරුවන් අඩු වයසෙන් මිය යාම ඒ දේවල් සිද්ධ වෙනවා. ඊළඟට තරුණ වයසට පත් වුණාට පස්සේ බොහොම අර පාණ්ඩුව හැදිලා වගේ කියලා කියන්නේ ඒ වගේ මේ තත්ත්වයන්. ඊළඟට ඒ වගේ දේවල් වෙන නිසා ඉතින් මේවා ඇත්තට මේ කාලේ මේ අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනට අවුරුදු 30කට 40කට ඉස්සෙල්ලා ඒ තරම් දියුණු තත්ත්වයක තිබුණ නිසා ගොඩක් වෙලාවට ඒවා සමහර ලාවට දෙවියන්ට බාර කරා මේ ලෙඩ නැත්තම් පරම්පරාවෙන් එන විදිහට තේරුම් ගන්න බැරි විදිහට ඒවා කාට හරි බැර කරා. නමුත් දැන් අපි දන්නවා මේක ඇත්තටම සැහෙන දියුණු වෙලා මේකට හේතු ඊළඟට ඒ වගේ ඒවට ප්‍රතිකාර ඒ සියල්ලම දැන් අපි දැනගෙන අවසානයි බොහෝ දුරට. ඉතින් මෙන්න මේ හිමෆීලියා තමයි මේ රජපෞලේ රෝගය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේවා මේ ඒ කාලේ රජපෞලේ වුණාට දැන් සාමාන්‍ය පෞල වලටත් හැදෙන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ හිමෆීලියා කියන්නේ? ඔව්, පියල්ලේ මුලින්ම හිමෝෆීලියාව හඳුනාගෙන තිබ්බේ රජපෞලේ කුමාරයෙක්ගෙන් බ්‍රිතාන්‍යයේ. ඒක නිසා තමයි එකට එහෙම නම පටබැඳිලා තියෙන්නේ. හිමෝෆීලියාව කියන්නේ අර මං කලින් කිව්වා වගේ තැලසීමිය වගේම ආවේනික රුධිර රෝගයක්. ඒක පරම්පරාවෙන් පරම්පරාවට මේ ගමන් කරනවා. මේකෙදි වෙන්නේ ඇත්තෙන්ම දැන් අපිට කිසියම් වූ තුවාලයක් සිද්ධ වුණොත්, අපි හිතමු බාහිරව හෝ අභ්‍යන්තරව තුවාල වීම සිද්ධ වුණොත් අපේ රුධිරේ දිගට ගලන්නේ නැහනේ. රුධිර කැටයක් හැදිලා ඒ රුධිරේ ගලන එක නවතිනවා. එතකොට මේ රුධිර කැටයක් සෑදීමට ලොකු ක්‍රියාවලියක් ඕනේ ඇඟ ඇතුලේ. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න අර මං කලින් සඳහන් කරුවා වගේ ඕන වෙනවා රුධිර පට්ටිකාත්. ඊට අමතරව ලොකු ස්ටේබල් ක්ලොට් එකක්, හොඳ ක්‍රමානුකූල රුධිර කැටයක් හැදීමට රුධිර කැටිකාරක ප්‍රෝටීන අවශ්‍යයි. එතකොට මේ රුධිර කැටිකාරක ප්‍රෝටීන් වලින් ගණනාවක් තියෙනවා, 13ක් තියෙනවා අපිට අවශ්‍ය. මේකෙන් 8 රුධිර කැටිකාරක ප්‍රෝටීනය ඇඟේ උප්පත්තියෙම නැතුව යනවා. ඒ නැතුව ගියාම තමයි ඒ රෝග තත්ත්වයට හිමෝෆීලියාව කියන්නේ. ඇත්තෙම හිමෝෆීලියාවේ ප්‍රභේද දෙකක් තියෙනවා, A B කියලා. එතකොට මේ 8 රුධිර කැටිකාරක ප්‍රෝටීන නොමැතිවීම තමයි හිමෝෆීලියා A කියන්නේ. ඒක තමයි බහුලව තියෙන්නේ. ඒකෙන් 5 එකක ප්‍රමාණයක් තමයි හිමෝෆීලියා B කියන එක තියෙන්නේ. B කියන්නේ 9 රුධිර කැටිකාරක ප්‍රෝටීනය නැති එක. ඉතින් මේගොල්ලොන්ගේ මොනාහරි කිසියම් වූ ලේ ගැලීමකදී ලේ ගැලීම නවත්වා ගැනීම රුධිර කැටි ගැසීම ප්‍රමාද වීම නිසා ඉතා බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේකෙත් ඇත්තෙන්ම මම තවදුරටත් සඳහන් කරන්න යදුනොත් රෝග තීව්‍රතාවය මත මේක නැවත වර්ග කරනවා. මේ හිමෝෆීලියා රෝගය සුළු, මධ්‍යම හා අධික තත්ත්වය කියලා. දැන් අපි කලින් කිව්වේ රුධිර කැටිකාරක ප්‍රෝටීනය ෆැක්ටර් 8 කියලා අපි කියන්නේ. ඒ ෆැක්ටර් 8 තියෙන ප්‍රමාණය අනුව ඉතින් අපි ඒව ටෙස්ට් කරලා බලනවා අපේ මේ පර්යේෂණාගාරවල. ඒ තියෙන ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 100%ට වැඩිය අඩු වුණොත් තමයි අපි කියනවා ඒක අධික තත්ත්වය, සිවිය හිමෝෆීලියා කියලා කියන්නේ. එහෙම රෝගින් තමයි නිතරම අපිට රෝහල් වලට දකින්න ලැබෙන්නේ. මධ්‍යම තත්ත්වයේ කැටිකාරක ප්‍රෝටීනයේ 1% අතර ප්‍රමාණයක් තියෙනකොට අපි කියන එක මධ්‍යම තත්ත්වය කියලා. සුළු තත්ත්වය 5% 20% අතර ප්‍රමාණය. ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට අපිට හොයාගන්න අමාරුයි. මොකද මොකක් හරි අභියෝගයක් වුණොත් විතරයි ඒගොල්ලොන්ගේ ලේ ගැලීමක් සිද්ධ වෙන්නේ මොකක් හරි ශල්‍ය කර්මයකදී. එහෙම නමුත් අපි අදි තත්ත්වේ මං කලින් කිව්වා වගේ 1%ට වැඩිය අඩු මට්ටමේ ඉන්න අයගේ යම් හේකින් අභ්‍යන්තරව හෝ අපි හිතමු වැදීමකින් තුවාලයක් මොකක් හරි හටගත්තොත් මේ හන්දිවලට ලේ ගැලීම තමයි ඒගොල්ලෝ, එහෙම ලේ ගැලීමක් තුළින් තමයි ඒගොල්ලෝ විශේෂයෙන් රෝහල් තුලට එන්නේ. එතකොට මම හිතන්නේ මේකේ අපි මම පොඩ්ඩක් අන්තර්ජාලයේ සැරිසරද්දි මට ලැබුණු කරුණක් තමයි හිමෝෆීලියා සාමාන්‍යයෙන් ඒ කියන එක
ජනගහනෙන් 5000-10000 අතර එක්කෙනෙකුට වගේ තමයි හැදෙන්න පුළුවන් කියන්නේ. ඔව්. ඒ කියන්නේ මම හිතන්නේ මේක තැලසීමියා තරම් ප්‍රචලිත දෙයක් නෙමෙයිද? තැලසීමියාව තරම්ම ප්‍රචලිත නැති වෙන්න පුළුවන්. නමුත් 10000ට එකක් කියලා තමයි සඳහන් කරන්නේ. සඳහන් කරන්නේ හිමෝෆීලියා B කියන එක 40000ට එකක් වගේ නේද? හිමෝෆීලියා B කියන එක 40000ට එකක් වගේ. ඔව්. දැන් මේකත් සිද්ධ වෙන්නේ පිරිමි අයට විතරද? ඔව්, මේක ආවේනික වෙන ක්‍රමය අනුව තමයි ඒක අපි දකින්නේ. රෝගීන් සියලු දෙනාම පිරිමි අය. මොකද ඒක ආවේනික වෙන්නේ X ලිංග වර්ණයේ හරහා. එතකොට අපි දන්නවා අපේ ගැහණු පිරිමි බව නිර්ණය වෙන ඥානය අපි මව්පියන් දෙදෙනගෙන්ම දරුවන්ට හම්බ වෙනවා. එතකොට ඒ සිදුවන්නේ ලිංග වර්ණ දෙය හරහා. ලිංග වර්ණ දෙය දෙකක් තියෙනවා XY කියලා. එතකොට හිමෝෆීලියාව X වර්ණ දෙයේ හරහා තමයි පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට එන්නේ. එතකොට X වර්ණ දෙයේ තනිවම තියෙනකොට තමයි රෝගිය පිළිඹිබු වෙන්නේ. පිරිමි කෙනෙකුට XY කියලානේ තියෙන්නේ. එතකොට පිරිමි කෙනාගේ තමයි හැමතිස්සෙම තනිවම X වර්ණ දෙයේ තියෙන්නේ. ඔව්. ඒ කාන්තාවන් හැම විටම වාහක. එතකොට වාහක තත්වයේ අම්මගෙන් තමයි ලෙඩේ දරුවන්ට උරුම වෙන්නේ. ඔව්. ඉතින් මේ දෙමව්පියන්ගෙන් උරුම වෙන දේවල් ඉතින් අපිට තියෙන හොඳ දේවල් වගේම නරක දේවල් මොනවද මේක තියෙන අපි කතා කරා පොඩ්ඩක් මේ රෝග ලක්ෂණ ගැන. රෝග ලක්ෂණක් තමයි මං හිතන්නේ අපිට එළියෙන් පේන රෝග ලක්ෂණයක් විදියට අපි තුවාලයක් හැදුනට පස්සේ තුවාල වුණාට පස්සේ මේක රුධිරය පාලනය කිරීමේ අපහසුතාවයන් එන්න පුළුවන්. නමුත් මං හිතන්නේ අභ්‍යන්තරයේත් අපිට මොකද අපි දන්නවා ශරීර අභ්‍යන්තරයේ මිලියන බිලියන ගණනක් අපේ රුධිර වාහිනී තියෙනවා ශරීර විශේෂයෙන්ම මොළය වගේ තැනක. ඉතින් මෙන්න මේ වගේ තැනක රුධිර වහනයක් සිද්ධ වීම මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් නේද? ඔව්, එහෙම වෙන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් මම කිව්වා වගේ හිමෝෆීලියා A සහ B දෙන්නක්ම සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ. සුළු වශයෙන් සිදුවෙන කැපීම් සීරීම් නිසා අධික රුධිර වහන තත්ත සාමාන්‍යයෙන් ඇති වෙන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ ගොඩක් වෙලාවට රෝහල් වලට යොමු වෙන්නේ හන්දි තුලට, එහෙම නැත්නම් මාංශ පේශි තුලට රුධිර ගැලීම නිසා. හීමාත්‍රෝසිස් කියලා අපි කියන්නේ ඒ තත්ත්වෙයි නිසා හටගන්නා වේදනාව. කියන්නේ අපි හිතමු හන්දියකට රුධිරය ගැලවීම නිසා, මාංශ පේශි වලට ගැලීම නිසා ඇතිවන ස්නායු උත්තේජනයෙන් ඇතිවන වේදනාව නිසා තමයි මේගොල්ලෝ අපිට යොමු වෙන්නේ. සමහර වෙලාවට කිව්වා වගේ තැලීමක්, සමතුල ලේ ගැලීමක්, මොළයට ලේ ගැලීමක් නිසා ඇතිවන හිසරදය, අපස්මාරය වැනි තත්ත්වය නිසාද රෝහල් තුලට යොමු වෙනවා. හිමෝෆීලියාව උපතේ ඉඳලා පැවතුනත් බොහෝ වෙලාවට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ ළමයි දන ගාන, ඇවිදින, ඒ වගේ වයසට ආවට පස්සේ තමයි. මොකද ඒකට හේතුව ඒ වයසේදී තමයි ළමයි වඩා වඩාත් හදිසි අනතුරු වලට භාජනය වීමට ඇති හැකියාව වැඩි වෙන්නේ. කලාතුරකින් තමයි උපතෙදි හිස ඇතුළට, මොළය තුළට ඔබ පැවසුවා වගේ ලේ ගැලීම නිසා, හෝ පෙකිනිවැල කැපීම නිසා, වෙනවා අධික රුධිර වහනයකට ලක්වීම නිසා, ඒ වගේ අවස්ථාවලදීත් රෝහල් කරා යොමු වෙන්න පුළුවන්. එතකොට අපි ඒ අවශ්‍ය පරීක්ෂණ කරලා ඒ වෙලාවේදී රෝග තත්ත්වය හඳුනා ගැනීම සිදු කරනවා. ඔව්, දැන් අපි මේ හැම රෝගයකටම රෝග ලක්ෂණ ඒ වගේ තිබුණා වගේම අපි දන්න හැම රෝගයකටම අපි උත්සාහ කරනවා ප්‍රතිකාර කරන්න. තැලසීමියාගේ රෝස පාට කොළ පාට කාඩ් එක වගේ හිමෝෆීලියා වලත් රෝස පාට කොළ පාට කාඩ් එකක් දෙනවද? මේ රෝග තත්ත්වයට අපි එහෙම අර දැන් වාහක තත්ත්වය ගොඩක්ම කාන්තා පරපුරට යන්නේ. ඉතින් ඒක නිසා එහෙම අර දෙදෙනෙක් අතර විවාහයෙන් වැළැක්වීමෙන් මේක රෝග පාලනය කරන්න බැහැ. හිමෝෆීලියා රෝග තත්ත්වය. ඒක නිසා අපි එහෙම කාඩ් පතක් තැලසීමියාවට වගේ මේකට යොමු කරලා නැහැ. නමුත් රෝගීන්ට අදාළ ප්‍රතිකාරයි ඒගොල්ලොන්ට අවශ්‍ය රෝග නිර්ණ පත ඩයග්නෝසිස් කාඩ්ස් ඒගොල්ලොන්ට දීලා තියෙනවා. වාහක ඒ කියන්නේ රෝගියා අඳුනාගත්තට පස්සේ ඒ රෝගියාගේ අම්මා, එතකොට අපි හිතමු සහෝදර සහෝදරියන්, ඒගොල්ලොන්ගේ අපි ෆැක්ටර් ලෙවල්ස් බලලා ඒ වාහක තත්ත්වයේද කියන එක හරියටම අඳුනා ගැනීම කරන්න පුළුවන්. ඒ කියන්නේ මම කිව්වා ඒ ෆැක්ටර් 8 නේ අඩු. ඒ ෆැක්ටර් 8 වාහක අයගේ සාමාන්‍ය මට්ටම තියෙන්නේ 150. ඒ මට්ටම නැහැ. ඉතින් ඒගොල්ලොන්ගෙත් 50 ඒ වගේ මට්ටමක තියෙන්නේ. ඉතින් ඒක අපිට අඳුනා ගන්න පුළුවන් අවශ්‍ය පරීක්ෂණය කරලා ඒ වාහක තත්ත්වය. මිසක් එහෙම විශේෂ කාඩ් පතක් නම් දැනෙන්නෙකුත් වෙන්නේ නැහැ. මේ පරීක්ෂණ කටයුතු එතකොට අර විදිහටම ඕනෑම රෝහලක් කරහා කරන්න පුළුවන්ද? ඔව්, ඒකත් ඕනෑම රෝහලක කරන්න අමාරුයි. ඒක විශේෂ පරීක්ෂණ ෆැක්ටර් ලෙවල්ස් කියන එක. ශික්ෂණ රෝහල් මට්ටමිනුත් සමහර රෝහල් වල කරන්නේ නැහැ. නමුත් ඔය කොළඹ ශික්ෂණ රෝහල, අනුරාධපුර, නුවර,
ළමා රෝහල ඒවයි ඕක නිකම්ම කරගන්න කරගන්න දැන් වැඩි තියෙන්නේ මේකයි. දැන් අපි සමහර වෙලාවට දැන් මේක ගොඩක් අයට නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කතා කරන්නේ 10,000කට එක්කෙනෙක් නැත්නම් 40,000කට එක්කෙනෙක් වගේ. නමුත් ඉතින් අර සමහරලාට අපි අවාසනාවන්ත විදියට ඒ 40,000න් එක්කෙනා නැත්නම් 10,000න් එක්කෙනා වුණොත් තමයි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ උතන. ඒකේන තමන් වෙන්නත් පුළුවන් කියලා හොයන්න වෙනව නේද? ඒක තමයි. ඉතින් එතෙන්දී ගොඩක් වෙලාවට මම හිතන්නේ කළගත යුත්තේ මම දන්නේ. ඉතින් ඒක අර ජනගහණය නිතා ಸ್ವಲ್ಪ ප්‍රමාණයකට මේක තියෙන නිසා ලොකු මේ ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් කෙනෙකුට අවශ්‍ය නම් තමන්ට සැකයක් තියෙනවා නම් පිට බලා ගන්න පුළුවන්. සමහරවිට අපේ පවුලේ මොකක් හරි ඒ වගේ දෙයක් තියෙනවා. අපි දන්නවා රුධිරය පවුලේ ඉතිහාසයේ අපේ සමහර අයට රුධිරය නවත්ත ගන්න බැරි තත්වයක් එනවදනේ. ඊළඟට ඒ වගේ දෙයක් වෙනකොට අපිත් සැක කිරීමකට භාජනය විය යුතුයි. අපිටත් මේ රෝග තත්ත්වය තියෙන්න පුළුවන්ද නැද්ද කියන එක. ඉතින් ඒ නිසා පොඩ්ඩක් හැම දෙනාම ඒ ගැන අවධානයෙන් සිටියොත් හොඳයි. කොහොමද අපි මේකටත් බෙහෙතක් දෙන්නේ? වගේ තත්ත්වයක් තියෙන පුද්ගලයෙකුට ඒ කියන්නේ එතෙන්දිත් අපි රුධිරය ලබා දීමක් කරනවාද? දැන් මං කලින් සඳහන් කරා වගේ හිමෝෆීලියාව කියන්නේ දැන් ෆැක්ටර් 8 කියන එක ඇඟේ නැහැ කියලානේ මම කිව්වේ පියල්. එතකොට ඒ ෆැක්ටර් 8 කියන එක අපිට රෝහල් වල තියෙනවා ඒ ප්‍රතිකාරය. ඒක සුදු කුඩක් වශයෙන් තමයි එන්නේ බෝතල් වල. එතකොට ඒ බෝතල් වලට ඒ අවශ්‍ය ජීවාණුහරණය කරන ලද වතුරක් තියෙනවා. අපි ඒ වතුරත් එක්ක ඒක මිශ්‍ර කරලා කැනියුලා එකක් මාර්ගයෙන් අපි ඇඟට ලබා දෙනවා. එතකොට ඒ අවශ්‍ය ඌණ ෆැක්ටර් 8 ප්‍රමාණය ඒ රුධිර කැටිකාරකය ඒ වගේ ලේ ගැලීම අවස්ථාවලදී අපි ලබා දෙනවා. එතකොට ශල්‍ය කර්මයකට දෙන ප්‍රතිකාරත් අපි දෙවිධයකට දෙනවා. ඒගොල්ලොන්ට අවශ්‍ය වූ විට පමණක් දෙන ප්‍රතිකාරය කියලා එකක් හඳුන්වනවා ඔන් ඩිමාන්ඩ් ට්‍රීට්මන්ට් කියලා. ඒ කියන්නේ ශල්‍ය කර්මයකට ප්‍රථම හෝ හදිසි රුධිර ගැලීමක් සිදු වුවහොත් පමණක් අපි රුධිර කැටිකාරකය ලබා දෙනවා. නමුත් සමහර රෝගීන් ඉන්නවා නිතර නිතර අපිට එනවා මේ හන්දි දිමිගෙන මාසකට දෙතුන් සැරයක්ම හන්දි දිමිලා එනවා. එතකොට එහෙම අයට අපි පූර්ව ප්‍රතිකාරය කියලා ප්‍රතිකාර ක්‍රමයක් පටන්ගෙන තියෙනවා. ඒ කියන්නේ නිතර සිදුවන රුධිර ගැලීම් වැළැක්වීම සඳහා සතියකට වරක් හෝ දෙවතාවක් ඒ රුධිර ගැලීමක් නැතිව වුණත් අපි මේ ප්‍රතිකාරය රුධිර කැටිකාරකයේ ලබා දෙනවා දීර්ඝ කාලයක් තුළ. එතකොට අපි ප්‍රොෆිලැක්සිස් කියලා කියන්නේ ඒ පූර්ව ප්‍රතිකාර ක්‍රමය. එතකොට ඒක මූලික වශයෙන් අපි අවශ්‍ය වූ විට පමණක් දෙන ප්‍රතිකාරයක් දෙනවා. සමහර අයට ඒක එහෙම දීලා මදි නිතරම එනවා. විශේෂයෙන්ම අධික තත්ත්වයේ තියෙන අය ගොඩාක් වෙලාවට හන්දි දිමිලා ලේ ගැලීම් එක්ක රෝහල් තුලට යොමු වෙනවා. එතකොට එහෙම අයට අපි ඔය පූර්ව ප්‍රතිකාරය එහෙම නැත්නම් ප්‍රොෆිලැක්සිස් කියන ඒ ක්‍රමය පටන්ගෙන ඒක දිගට දීර්ඝකාලීනව ගෙනියනවා. හිමෝෆීලියා නිසා මැරෙන්න පුළුවන්ද? මොකද අපි දන්නවා රජපෞලේ රෝගය කියලා කියනකොට මේ සාමාන්‍ය කුමාරවරු ඔවුන්ගේ වැඩිවිය ඔවුන් වැඩිහිටියන් බවට පත්වීමට පෙර මිය යාමනේ මේ කතාව. ඉතින් ඒක නිසා ඒ කාලේ මැරෙන්න පුළුවන් වුණාට දැන් මැරෙන්න පුළුවන්ද? දැන් නම් එහෙම මැරෙන්න බෑ. අවශ්‍ය ගොඩාක් ගොඩාක් දියුණුයි දැන් මේ ප්‍රතිකාර ගොඩාක් ප්‍රතිකාර ක්‍රම. ඒ කියන්නේ ෆැක්ටර් 8 එකත් අපි වර්ග දෙකක් දැන් එනවා. ඒ කියන්නේ රුධිර ප්ලාස්මාව ආශ්‍රිතව තමයි මේ මූලිකව මේව නිස්සාරණය කරගන්නේ. එතකොට ප්ලාස්මා ඩිරයිඩ් ෆැක්ටර්ස් කියලා තියෙනවා. ආය නවීන ජාන ඉංජිනේරු ක්‍රමවලින් හදපු ඒ ෆැක්ටර් 8 උත් තියෙනවා. ඒවට අපි කියනවා රිකොම්බිනන්ට් ෆැක්ටර් 8 කියලා. ඉතින් මේ ෆැක්ටර් 8 අපිට අර ඩොනේෂන්ස් ආධාර වශයෙන් උත් හම්බ වෙනවා වර්ල්ඩ් ෆෙඩරේෂන් ඔෆ් හිමෝෆීලියා කියලා. මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ ලංකාවත් එක්ක අපිට ආධාර දෙන ඒ වර්ල්ඩ් ෆෙඩරේෂන් ඔෆ් හිමෝෆීලියා වලින් ආධාර දෙන එක රටක්. එහෙම මේ අඩු සම්පත් තියෙන රටවල් වලට ඒගොල්ලෝ ඒ ඩොනේෂන්ස් ලබා දෙනවා. ඉතින් ඒකිනුත් අපිට සෑහෙන විශේෂ රිකම්බිනන්ට් ප්‍රොඩක්ට්ස් මම කිව්වා වගේ අර විශේෂ ප්ලාස්මාව ආශ්‍රිතව හදපු නැති ප්‍රතිකාර ක්‍රමත් අපිට අපේ රජය හරහා නැතුව නොමිලේ අපිට ඩොනේෂන්ස් වශයෙන් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා මේ දැනට නම් ඒ හිමෝෆීලියාව සඳහා අවශ්‍ය ප්‍රතිකාර අපිට කිසිම අඩුපාඩුවක් නැතිව ඒ රෝහල් වල තියෙනවා. ඒක නිසා දැන් අනිත් දේ තමයි මට මේ සාකච්ඡාව කිරීමේදී මතුණු එක ප්‍රශ්නයක් තමයි දැන් අපි රුධිරය පාරවිලේනේදී නැත්නම් රුධිරය අපි ලේ දෙනවා අපි සාමාන්‍ය රුධිර බැංකුවකට නැත්නම් ඒ වගේ දේවල් වලට ගිහලා ලේ දෙනවා. එතෙන්දී අහන එක ප්‍රශ්නයක් තමයි ඔබට හෙපටයිටිස් හැදිලා තියෙනවද කියන එක. නැත්නම් ඔබ මාස 3කට ඉස්සෙල්ලා රට ගිහිල්ලා තියෙනවද? ඒ වගේ ප්‍රශ්න වැලක් තියෙනවා. මේ ප්‍රශ්න වැලේදී
මට ඇහෙන්නේ නැති එක ප්‍රශ්නයක් තමයි, ඔබ දන්නවද ඔබට හිමෝෆීලියාව තැලසීමියා තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ. අපි දන්නේ සමාජයට අපි නොදැන ඉන්න පුළුවන්, ඔවුන් මට ඇහිලා නැහැ එහෙ අහනවා කියලා. ඒ වගේ අවස්ථාවක අපි දන්නව නම් රුධිර නොදී ඉන්න පුළුවන්. අපි නොදැන අපි දුන්නාම රුධිරය කොහොමද අපි ඒක මේ මං හිතන්නේ පරීක්ෂණයක් කරනවාද රුධිර බැංකුවේදී ওই සම්බන්ධ පරීක්ෂණ කරනවා ඇති නේද? ජාන හරහා යන එකක් නිසා එම රෝග තත්ත්ව දෙක එහෙම රුධිර පාරවිලේනේ හරහා ගමන් කරන්නේ නැහැ. නමුත් ඒ වගේ අයගේ රුධිරය ගන්නවද නැද්ද කියන එක ඒ වගේ අයගේ පියල් අපි හැම වෙලේම ටෙස්ට් එකක් කරලා බලනවනේ. හිමෝග්ලොබින් අඩු නම් දැන් තැලසීමියාව වගේ අයගේ ගොඩාක් වෙලාවට හිමෝග්ලොබින් අඩු මට්ටමකනේ තියෙන්නේ. එතකොට එහෙම අයගේ ගැනෙන්නේ නැහැ. ගැනෙන්නේ නැහැ. මම හිතන්නේ කොපසල්ෆේට් ද්‍රාවණය දාලා ඉවරලා බැලුවාම රුධිරය මේ ඒ විදිහට පල්ලෙහාට යන්නේ. ඒ අඩු වෙන නිසා ඒක නිසා කොහොමත් එතකොට එතනින් අවශ්‍ය රුධිර ආශ්‍රිත රෝගයක් තියෙනවා කියලා එතකොට ඒ සඳහා අවශ්‍ය යොමු කිරීම සිද්ධ වෙනවා ඒ වගේ අවස්ථාවලදී. එතකොට එහෙම ඒ වගේ පුද්ගලයන්ගෙන් රුධිරය ලබා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ පියල්. නමුත් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ දැන් විශේෂයෙන් හිමෝෆීලියා තැලසීමියා වගේ දීර්ඝකාලීන තැලසීමියාවට රුධිර පාරවිලිනේ කරන්න ඕනේ හිමෝෆීලියාවට රුධිරය ආශ්‍රිතව ලබා ගන්න රුධිර කොටස් ඔය ෆැක්ටර්ස් වගේ දේවල් නේ ඒගොල්ලන්ගේ ප්‍රතිකාර ක්‍රමයේ වෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඔය රුධිරේ හරහා සංක්‍රමණය වෙන රෝග තත්ත්වවලට ඒගොල්ලෝ භාජනය වෙන්න වැඩිපුර ඉඩකඩ තියෙනවා. ඒක නිසා ඒවත් විශේෂයෙන් චෙක් කරන්න. හෙපටයිටිස් BC කියන රුධිර ප්ලාස්මාව සාන්ද්‍රණය කරන ගන්න රුධිර කැටිකාරක ප්‍රෝටීන යනිත් රුධිරය නිසා ඒ වෛරස් රෝග විශේෂයෙන් ඒ රුධිරේ හරහා පාරවිලෙන නිසා ඇතිවෙන වෛරස් රෝග හෙපටයිටිස් BC, HIV, මැලේරියාව ඒ වගේ රෝගවලට ඒගොල්ලෝ නිතරම නිතර ඉක්මනට භාජන වෙන්නත් පුළුවන්. ඒවට අවශ්‍ය ටෙස්ට් නිතරම ඒගොල්ලන්ට ක්‍රමානුකූලව අවශ්‍ය විටදි කරලා ඒවා මේ නෙගටිව් කියලා අපි තහවුරු කරගන්න ඕනේ. මගේ ඊළඟ ප්‍රශ්නේ උනේ ඇත්තටම මේ දෙසැම්බර් මාසේ පටන් ගත්තෙම HIV දිනයන් නිසා මම එතන ඒ ප්‍රශ්නෙට ඔබගෙන් උත්තරය ලැබුණා. හරි, දැන් අපි ගොඩක් දේවල් කතා කරා. දැන් හිමෝෆීලියා තැලසීමියා ගැන කතා කරා. මීට අමතරව සමාජයේ අපි නොදන්නා ආකාරයේ රුධිරගත රෝග තියෙනවද? අපි නොදන්න කරුණු තියෙනවද මේ රුධිරගත රෝග පිළිබඳ යම් කිසි, ඒ කියන්නේ මීට අමතරව? ඔව්, ඒ දැනුවත් බව ඉතා වැදගත් කියලා මම හිතන්නේ. මොකද මේ සමහර වෙලාවට අපි අහලා තියෙන තැලිසීමියාව කියන එක ටිකක් අපි අතර ප්‍රචලිතයි. ඔය කියපු හිමෝෆීලියාව කියන එක සමහර විට අදම මේ වචනය අහපු කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ඔය ගල් මහත්මයා මතක් කරපු තවත් මේ රුධිරගත රෝග, රුධිරාශ්‍රිත රෝග. මේවා ඉතා වැදගත්. අපි අර මුලින්ම කිව්වා වගේ පාසල් ප්‍රජාව අතරට ඔබ කිව්වේ ඒ කාලේ නම් අපි දැනුවත්ව ඉන්දියාද දන්නේත් නෑ සමහර වෙලාවට. මේ එතකොට මේ ඔබ මේ අපිත් මේ අනන්තය හරහා කරන්නේ මේ දැනුවත් කිරීම. එතකොට ඒක පාසල් ප්‍රජාවට හෝ මේ තරුණ ප්‍රජාවට මේ ඉතා වැදගත් පිරිසක්නේ. ඔය රෝහල් හරහා වගේම ඔබේ යම් දැනුවත් කිරීමක් සිද්ධ වෙනවද කියන එකත් ඔය ගල් මහත්මයා ආපු දෙයට එකතු කරලා අපි කිව්වොත් එහෙම අනිකුත් රෝග ගැන. ඔව්, දැන් මෙහෙමයි අපි කතා කරන්නේ. පළවෙනිම දේ තමයි පාසල් ප්‍රජාව හරහා. දැන් අපේ පොඩි කාලේ මේ 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 රුධිරගත රෝග ගැන අපේ පාසල්වලද කියලා දුන්නේ නැහැ. අපි දන්නවා දැන් MMR වගේ ඉන්ජෙක්ෂන් එකක් වුණත් අපි ඉස්කෝලේදී ඒ කාලේ ලැබුණේ නැහැ. මේ දැන් තමයි පාසල් හරහා ඒවල් ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දරුවන්ට ප්‍රජා සෞඛ්‍ය මේවා හරහා මේ 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 දේ පාසල්වලින් ලැබෙනවද? ඒ වගේ දේවල් අපි ඔබේ ක්‍රියාත්මක කරනවද ඒ සම්බන්ධව? ඒ වගේ දේවල් දැනුවත්ව. ඔව්, දැන් මං කලින් සිද්ද කිව්වා වගේ පියල් තැලසීමියාව සම්බන්ධව නම් දැන් ඒ දැනුවත් කිරීම සිද්ධ වෙනවා. මෙතන පාසල් පෙළ පොත් කීප එකක් දැන් ඒ මේ අලුත්ම විශේෂ නිර්දේශයක සඳහන් වෙනවා. තැලසීමියාව සම්බන්ධව දැනුවත් කිරීම එහෙම වෙනවා. මම කලින් කිව්වා වගේ අර ස්ක්‍රීනිං ප්‍රෝග්‍රෑම්ස් වලදී අපි ගිහිල්ලා ඒ තැලසීමියාංශෙන් වෛද්‍යවරු ගිහිල්ලා ඒ රෝග තත්ත්වය අඳුනලා දීලා වෑනස් ප්‍රෝග්‍රෑම්ස් කරලා තමයි ඒ රුධිරය ලබා ගන්නේ සාම්පල් අවශ්‍ය. එහෙමයි දැනුවත් කිරීමක් තුළින් තමයි හිමෝෆීලියාවට ඒ තරම්ම ඒ පාසල් මට්ටමටම යන දැනුවත් කිරීමක් නැහැ. නමුත් ඔය හිමෝෆීලියා සංගමයක් තියෙනවා, අපේ මේ මේ රෝගීන්ගේ සංගමයක් තියෙනවා ලංකාවේ. ඒකත් ඇතුළු ඔය ඒකත් ඒ සමග අපි අපේ වෛද්‍ය ප්‍රජාවටම වගේම ඔය සමහර මම ඇත්තෙන්ම ඔය TV ප්‍රෝග්‍රෑම්ස් දෙක තුනකත් ගියා දැන් අවුරුදු දෙකකට උඩදී. ඒ සංගමේ මැදිහත් වෙලා ඒගොල්ලොන්ගේ අවුරුදු පතා ඒ දැනුවත් කිරීම් කීපයක් ඒගොල්ලොන්ගේ සිද්ධ වෙනවා. අර
මං කලින් කිව්වා වගේ වර්ල් ෆෙඩරේෂන් එකේ නුත් ආධාරත් ඇතුව එහෙම වැඩසටහන් කීපයක් සිද්ධ වෙනවා. හොඳයි. අපි මේ වැඩසටහනදී අපි කතා කරා රුධිරගත රෝග ගැන, විශේෂයෙන්ම රුධිරය සම්බන්ධව හිමෝෆීලියා සහ තැලසීමියා රෝග සම්බන්ධව. ඉතින් අපි කතා කරා ඉස්සෙල්ලා කිව්වා වගේ අර රෝස පාට කාඩ් එකක් සහ කොළ පාට කාඩ් එකක් තියෙනවද කියලා බලන්න. විවාහ වීමට බලාපොරොත්තු වෙන යුවලක් නම් කේන්දර ගලපනවට වඩා මං හිතන්නේ රුධිර ගලපීම වඩා වැදගත් වෙනවා. ඒ නිසා මොකද එය තමයි ඔබේ අනාගත පරම්පරාවේ සෞඛ්‍ය තත්ත්වය, නිරෝගීතාවය ඒවත් තීරණය කරන්නේ. මොකද කවිෂ පටන් ගත්ත ගමන් කිව්වා ආරෝග්‍ය පරමාලාභා කියලා. මේ ආරෝග්‍ය පරමාලාභා කියන දේ දෙපැත්තකට කියන්න පුළුවන්, පුද්ගලයෙක් වශයෙන් නිරෝගී භාවය අපිට ලාභයක් කියලා, පෞද්ගලික රෝහලක් ගත්තොත් රෝගී භාවය ඒගොල්ලන්ට ලාභයක් වෙනවා. ඉතින් එන්නේ නිසා දෙපැත්තම අපි සලකා බලලා අපි පුළුවන් තරම් අපේ ලාභය පෞද්ගලිකව අපි ඒක සලසා ගත යුතුයි. ඉතින් අපි රුධිරය ගැන තවත් වැඩසටහනකින් පසුව හමු වෙමු. ඔබ සැමට සුවදායි රාත්‍රියක් අවිෂ. ඔව්, අද තාක්ෂණ හා නවත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ කොස්ටි ආයතනය සම්බන්ධීකරණයෙන් ජාතික ගුවන් විදුලියේ සිටි FM සේවයෙන් ඔබට මේ ගෙන අනන්තයේ කතා බහ. අද අප රුධිර ආශ්‍රිත රෝග පිළිබඳවයි කතා කළේ. ප්‍රධාන රෝග දෙකක් සමග තවත් අප නොදන්නා රෝග කිහිපයක් පිළිබඳව අප අද ඔබත් එක්ක කතා කරන්න උත්සාහ කළේ. අද අපට අනන්තයේ සුපුරුදු සම්පත්දායකත්වය ලබා දුන්නා ආචාර්ය පියල් ආරියනන්ද මහත්මයා, බොහොම ස්තුතියි ඔබතුමාට. අද අපට විශේෂ ආරාධිත සම්පත්දායකත්වය ලබා දුන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ රක්ත ව්‍යාධි වේදී විශේෂඥ වෛද්‍ය දිලිනි ජයරත්න මහත්මිය. අප තවත් රුධිරය සම්බන්ධව ඉදිරියට දැනුවත් වීමේ තවත් කතා බහකින් මීළඟ වැඩසටහනින් හමු වන බලාපොරොත්තු වෙනුයේ සමගින්ම. අද අනන්තයේ සම්බන්ධීකරණය තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ කොස්ටි ආයතනයේ වෛද්‍ය සචීපනාවල මහත්මියගෙන්, අනන්තයේ නිෂ්පාදනීය ශාලයේ ශ්‍රී සෙනවිරත්නගෙන්, මම ඔබේ හිතවත් කවීෂ ආරච්චිගේ. ඔබට සුවදායක රාත්‍රියක්. රජෙකු වුණත් ගිලන් වෙලා, රජෙකු වුණත් ගිලන් වෙලා, එක්තැන් වුණදා කියනවාට සැකයක් නෑ, සැකයක් නෑ. නිරෝගී සැප හැර සැපයක් නොවේ කොයින්දා, නිරෝගී සැප හැර සැපයක් නොවේ කොයින්දා. ඉසුරු සමග හාද වෙලා, ඉසුරු සමග හාද වෙලා, නොසතුට ආලා දැනෙනවාට සැකයක් නෑ, සැකයක් නෑ. සතුට තරම් වෙන ධනයක් නොවේ කොයින්දා, සතුට තරම් වෙන ධනයක් නොවේ කොයින්දා. නෑදෑයන් අත හැර ගියදා හිතෙනවාට සැකයක් නෑ, සැකයක් නෑ. විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා, විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා. විද්‍යාවේ නව ඉම් සොයා, ඉමක් කුණක් නැති විශ්වීය ගවේෂණය අනන්තය. අනන්තය සඳුදා සහ බදාදා සවස 6:30ට සිටි FM වෙතින්.